ආයුබෝවන්, කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ රුලන් වලින් හදාගන්න පුළුවන් රස කැවිල්ලක්. මේක හරිම රසයි. ඒ වගේම අපිට රුලන් ටික කලින් අපි බදලා තියාගත්තනම් ටක් ගාලා හදන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි එක්කෙනෙක්ට වුණත් මේක තනියෙන් හදන්න පුළුවන්. මේක ලිපේ තියාගෙන හැඳි ගන්නෙ නෑ. ගල් වෙයි කියලා බය වෙන දෙයක් නෑ. මේක අපිට අතින් අනලා තමයි හදාගන්න තියෙන්නේ. මෙතන මම අරගෙන තියෙනවා රුලන් ග්‍රෑම් 250ක්, මාජරින් ග්‍රෑම් 50යි, සීනි මේසැහැඳි 5ක් බ්ලෙන්ඩර් එකට දාලා හීනියට කුඩු කරගෙන තියෙන්නේ. මද උණුසුම් වතුර මේසැහැඳි 3යි. ටුටි පුටි මේක අත්‍යවශ්‍යම නෑ. ඒකෙන් ටිකක් අරන් තියෙනවා. ඔයාලට කජු, වියලි බිඳි ඒ වගේ දෙයක් වුණත් ගන්න පුළුවන්. ලුණු තේහැඳි 8න් 1යි. කලරින් පොඩ්ඩක් ඕනි. ඒකත් අත්‍යවශ්‍ය නෑ. වැනිලා තේ හැන්දක් ඕන වෙනවා. මුලින්ම අපි රුලන් ටික අඩුම ගින්දරේ විනාඩි 2ක් විතර බැද ගන්න ඕනි. පාට වෙනස් වෙන්න දෙන්න එපා. ඇඳි ගගා විනාඩි 2ක් විතර අඩු ගින්දරේ බැද ගන්න. ඊළඟට අපි රුලන් ටොෆි එක දාන තැටිය සූදානම් කරගන්න ඕනි. බටර් ටිකක් ගාලා, මම නම් මේ ලෑල්ලක් ගත්තේ, බටර් හරි තෙල් හරි චුට්ටක් ගාලා සූදානම් කරලා තියාගන්න. මේ තියෙන්නේ අපි බැදගත්ත රුලන් ටික. ඒක විනාඩි 2ක් විතර පොඩ්ඩක් නිවෙන්න තියන්න. ඊට පස්සේ ඒකට අපි එකතු කරමු හීනියට කුඩු කරගත්ත සීනි මේසැහැඳි 5යි, මාජරින් ග්‍රෑම් 50යි, ලුණු තේහැඳි 8න් 1යි, වැනිලා තේහැඳයි. ඒ ටික දාලා මේක හොඳට කලවම් කරන්න. ඔයාලට ගොඩක්ම මෙලෙකට මේක අවශ්‍ය නැත්තම් මාජරින් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා ගන්න. පැණි රසත් වැඩිය කැමති නැත්තම් සීනි මේසැහැඳක් විතර අඩු කරලා දාන්න. ඊට පස්සේ අතින් මේ ටික හොඳට එකතු වෙනකන් අනා ගන්න. මම පොඩි එක්කෙනෙක්ට වුණත් හදන්න පුළුවන් කිව්වේ ඒකයි. පොඩි අය කැමතිනේ මේ වගේ දේවල් වලට. ඊට පස්සේ ටුටි ෆුටි ටිකුත් මේකට දාන්න, පොඩ්ඩක් ඉතුරු කරගන්න. අපිට උඩින් ලස්සන්ට දාගන්න ඕන වෙනවා. අපි ගත්ත මද උණුසුම් වතුර මේසැහැඳි 3ට කලරින් චූට්ටක් දාලා ඒ වතුර වලින් මේක අනාගන්න. ඔයාලා පාට දාන්න කැමති නැත්තම් නිකන් වතුර දාන්න. වැඩිය වතුර දාගන්න එපා. වතුර චුට්ට චුට්ට දාලා අනාගන්න. මේ වතුර ටික ඔක්කොම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතුරු වුණා මගෙත් ගොඩක් වතුර. අපිට ගුලි කළාම අතින් ගුලියක් හදාගන්න පුළුවන් ගානට එනකන් අනාගන්න. ඔයාලට මේකට තව එකතු කරගන්න පුළුවන් පොල් ටිකක් ගාලා ඒකත් කබලේ පොඩ්ඩක් තෙත හිඳෙන්න බැදලා ඒකත් එකතු කරන්න පුළුවන්. කජු ටිකක් හීනියට කපාගෙන වියලි මිදි ඒ වගේ දේවලුත් මේකට එකතු කළාම තව රසයි. පැණි රස එහෙම බලලා මදි නම් දාගන්න. පැණි රස වැඩි වගේ නම් තව රුලන් චුට්ටක් දාලා මේක අනාගන්න. දැන් පදම හරි. මෙන්න මේ වගේ පදමට ආවහම අපි ලෑල්ලට දාලා මේක තුනී කරගමු. හිමින් සැරේ තුනී කරන්න, මේක හයි වෙන්නේ නැහැ. දැන් අපි අර කලින් ඉතුරු කරගත්ත ටුටි ෆුටි චුට්ටක් මේක උඩින් දාලා මේ වගේ ලස්සනට සරසගමු. තියෙනවා නම් විතරක් දාන්න, මේක අත්‍යවශ්‍යම නෑ. ඊට පස්සේ මේක අපි මිනිත්තු 15ක් විතර ශීතකරණයේ යට කොටසේ තියලා ගන්න ඕනි. එතකොට අපිට මේක ලස්සනට කෑලි කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ශීතකරණයේ තියලා ගත්ත එක. මේ බලන්න හොඳට අපිට කෑලි කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත රුලන් ටොෆි එක. මේක රුලන් දෝසි එකක් කියලා කියන්නත් පුළුවන්. මේ බලන්න හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. පුංචි අයත් කැමති, එයාලවත් එකතු කරගෙන මේක හදන්න. ඔයාලට මේක ටිකක් හයියට ඕනි නම් මාජරින් ප්‍රමාණය අඩු කරලා දාන්න. එතකොට අපිට හයියට ගන්න පුළුවන්. මේ බලන්න හොඳ මෙලකට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඔයත් ඉක්මනටම හදලා රස බලන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.